බටහිර රටවල මේ ස්ටීම් තේමාවෙන් තමයි දැන් අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. දැනට සාමාන්‍ය පෙළ විභාගයේ පවත්වන්නේ ශ්‍රේණි 11යිදී. ඒකත් අපි 10ට බස්සනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධව අපි දැනට කටයුතු කරගෙන යනවා. මේ ප්‍රතිසංස්කරණය වීමේ තුල අපි අපේ අධ්‍යාපනය නගා සිටීමට අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තට අපි දැනට ස්ටීම් තේමාවෙන් තමයි මේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මේ ස්ටීම් කියන්නේ STEAM S කිව්වම සයන්ස් විද්‍යාව, ඒ වගේම ටීම් කිව්වම ටී ටෙක්නොලොජි තාක්ෂණය, ඒ වගේ ඊ ඇවිල්ලා ඉංජිනියරිං, ඒ වගේ ඒ ඇවිල්ලා ආර්ට්ස් කලාව, එම් කිව්වම මැත්ස් ගණිතය. මේ තේමාවෙන් තමයි අපේ නව ප්‍රතිසංස්කරණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේකේ තුළ අපි දැනට විශේෂයෙන්ම බටහිර රටවල මේ ස්ටීම් තේමාවෙන් තමයි දැන් අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. අපි ඒක අපේ ලංකාවෙනුත් අපි ක්‍රියාත්මක කරන තමයි බලාපොරොත්තු වෙන්නේ. මේකේ තුළ අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රේණි එක දක්වා එකේ සිට 13 දක්වාම මේක ක්‍රියාත්මක කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ මේ ස්ටීම් තේමාවේ තුළ මේ වැඩපිළිවෙල. ඒ කියන්නේ මේ පාඩමාලාව. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේ ඉඳලම දරුවන්ට මේ විෂයම් පහෙම අවබෝධයක් ඇති වෙන්න තමයි අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකේ තුළ ඒගොල්ලන් ශ්‍රේණි 2, 3, 4 කියලා යනකොට ඒකේ පාඩමාලාවේ ගුණාත්මක භාවයත් වැඩි වීගෙන යනවා. දැන් අද වර්තමානයේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ තමයි උසස් පෙළ මොන තේමාවෙන්ද නැත්නම් මොන ශ්‍රේණියෙන්ද ඒගොල්ලන් ක්‍රියාත්මක කරන්න කියලා තීරණය කරන්නේ. ඒ වුණාට දැන් අපේ අලුත් වැඩපිළිවෙල තුළ පළවෙනි ශ්‍රේණියේ ඉඳලම ඒගොල්ලව සූදානම් කරන වැඩපිළිවෙලක් තමයි මේ අලුත් නව ක්‍රමය තුළ අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන් තුළ අපිට පුළුවන් වේවි හොඳ අනාගත ශිෂ්‍ය පරම්පරාවක් බිහි කිරීමට. ඒක විතරක් නෙවෙයි, මේ ජොබ් මාර්කට් එකට සූදානම් කිරීමත් තවත් බලාපොරොත්තුවක්. ඒකේ තුළ තමයි අපි මේ අලුත් නව ප්‍රතිසංස්කරණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒක විතරක් නෙවෙයි, දැනට අපි උසස් පෙළ විභාගය පවත්වන්නේ ශ්‍රේණි 13න් පස්සේ. ඒ වුණාට ඉදිරියේදී ඒක අපි ශ්‍රේණි 12න් පවත්වනවා උසස් පෙළ විභාගය. ඒ වගේම දැනට සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්නේ ශ්‍රේණි 11යිදී. ඒකත් අපි 10ට බස්සනවා. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ ශ්‍රේණි 10නුත් උසස් පෙළ ශ්‍රේණි 12නුත් අපි විභාග පවත්වීමට බලාපොරොත්තු වෙනවා. මේකේ තුළ අපි බලාපොරොත්තු වෙන්නේ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන දරු පරම්පරාව තව අවුරුදු එකකින් දැනට තියෙන එකට වඩා අවුරුදු එකකින් බාල ළමයි තමයි විශ්වවිද්‍යාලයට පිවිසෙන්නේ. ඒ වගේම විශ්වවිද්‍යාලයෙන් අපි ඒ දරුවෝ එළියට එනකොටත්, ඒ කියන්නේ උපාධියක් ලබාගෙන එළියට එනකොටත් අවුරුද්දකින් ඒගොල්ලන් බාල වයසයි ජංගමන වේ දැනට වඩා ඉස්සරහට අවුරුද්දකින් ඒගොල්ලන් වයස අඩුවෙන් පිටවීමට තමයි අපි මේ සූදානම් කරන්නේ, සැලසුම් කරන්නේ. ඒකේ තුළ අපි දැනට තියෙන පළවෙනි ශ්‍රේණියේ ඉඳලා 13 වෙනකම් අවුරුදු 13ක් 12ට බහිනවා කියන නෙවෙයි, දැනට අපි පටන් ගන්නේ පළවෙනි ශ්‍රේණියේ සිට. ඒ වුණාට ඉස්සරහට අපි ප්‍රී ග්‍රේඩ් කියලා තව ශ්‍රේණියකුත් අපි පටන් ගන්නවා පළවෙනි ශ්‍රේණියට පහළ. ඒකේ තුළ අවුරුදු 4ක් නිමා වෙච්ච දරුවෝ අපි මේ ශ්‍රේණි ප්‍රී ග්‍රේඩ් එකට ඇතුල් කරගන්නවා. ඒකේ තුළ ඒගොල්ලන්ගේ අර වයස අවුරුදු 13ක් පාසලේ ඉන්නවා. ඒ වුණාට දැන් තියෙන එකේ ඉඳලා 13 නෙවෙයි, ප්‍රී ග්‍රේඩ් ඉඳලා 12 දක්වා ඒගොල්ලෝ යනවා. ඒ වයස ඒ අවුරුදු 13ම ඒගොල්ලන් දිගටම පාසල්වල ඉඳි. ඒකේ තුළ අපි බලාපොරොත්තු වෙන්නේ දැන් අවුරුදු 4ක් නිම කරපු දරුවන් දැන් වර්තමාන දරුවන් ඉස්සර වගේ නෙවෙයි, අපි වගේ නෙවෙයි, දැන් ඉතාමත් බුද්ධිමත් ඕනම දෙයක් ඒගොල්ල මේ උරාගන්න ශක්තිය ඒගොල්ලන්ට තියෙනවා. ඒ හින්දා තමයි අපි මේ අලුත් නව වැඩපිළිවෙල කරගෙන යීමට අපි බලාපොරොත්තු වෙනවා.